රුමේනියන් භාෂාව සරල සිංහලින්. අයිවන් මේ අපේ හතරවෙනි පාඩම. අපි කොහොමද බලමු රුමේනියන් වලින් හායි කියන්නේ. දැන් කලින් පාඩම් වල මතක ඇති ඔයගලන්ට අපි කොහොමද ග්‍රීට් කරන්න කියලා මේ හායි කියන එකත් ග්‍රීටින්ග්ස් ගණයට තමයි යන්නේ. නමුත් මම කාණ්ඩ වලට වෙන් කර කර තමයි ඔයගලන්ට මේවා කියලා දෙන්නේ. ඒතර ඔයගලන්ටත් ඒක ලේසි ඉගෙන ගන්න ලොකු ලොකු වචන ප්‍රමාණයක් එන්නේ නැහැ. සහ වෙන්වෙන් මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. බල මුලින්ම තියෙන මේකේ හායි කියලා, එහෙම නැත්නම් හෙලෝ. අපි මේ මුලින්ම මම දාලා තියෙන කළු පාට ඉංග්‍රීසියෙන් කොහොමද අපි කියන්නේ, රතු පාටින් තියෙන්නේ කොහොමද රුමේනියන් වලින් මේක ලියන්නේ කියලා. ඊට පස්සේ මම ඒක කොහොමද ප්‍රොනවුන්ස් කරන්න කියලා සිංහලෙන් ලියලා තියෙනවා. මේ පාඩම් ටික යන සිංහලෙන් හින්දා මම මේක සිංහලෙන් ලියන එක හොඳයි කියලා හිතුණා. මොකද එතකොට ඔයගලන්ට ආයි පස්සේ ලාක මේක බලා බැලුවම ඔයගලන්ට මේක බලාගෙන කියන්න පුළුවන් හින්දා. හායි නැත්තම් හෙලෝ. බුන කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. බුන බුන ඒ කියන්නේ අපි කවුරු පාරේ යනකොට කවුරු හරි හම්බුනොත් අපි බුන කියලා කිව්වම ඒගොල්ලොත් අපිට බුනා කියලා කියනවා. ඒක තමයි හායි කියන එක සාමාන්‍ය මේගොල්ලන්ගේ කැෂුවල් යන්නේ. ඊට පස්සේ සමහරු කතා කරනකොට මේගොල්ලෝ සලූට් කියලා කියනවා. මේ දෙවෙනි තියෙන සලූත් සලූත් මේ තී අකුරු තයන් අල් තයන් විදිහට තමයි කියවෙන්නේ සලූත්. සමහරු හෙලෝ කියන්නේ සලූත් කියලා. එතකොට ඒකත් හායි කියන එකම තමයි මේ. තව කට්ටියක් කියනවා සලුතාරේ කියලා. මේ තුන්වෙනියට තියෙන සලුතාරේ මේක සාමාන්‍යයෙන් හෙලෝම තමයි හැමෝම කියන්නේ. සමහරලාවට මේගොල්ලෝ සලුතාරේ කියලාත් කියනවා. ඒක සලූත්ම තමයි. ඒකත් හායි කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් අපිටත් ඒ වෙලාවට ඕන නම් ඒගොල්ලෝ කවුරු හරි කතා කරන යනකොට කවුරු හරි කෙනෙක් හම්බුනහම සලුතාරේ කියලා කිව්වොත් ඔයාට කියන්න පුළුවන් සලූත් කියලා. එහෙම නැත්නම් බුනා කියලා ඔයාට රිප්ලයි එක දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා ඒක හෙලෝ කියලා යන්නේ. ඒකත් හායි කියලා කියන්නත් පුළුවන්. මේක ප්‍රොනවුන්ස් වෙන්නේ සර්වුස් කියලා. සර්වුස් 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 ආර් කියන එක හොඳට කියවෙන්න ඕනේ. සර්වුස් ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ රුමේනියාවේ සෙන්ට්‍රල් හා වෙස්ටර්න් පාර්ට් වල කියලා තමයි මේක මම හොයලා බලද්දි මට දැනගන්න ලැබුණේ. නමුත් දැන් මම ඉන්න මේ ප්‍රදේශයේ කට්ටියත් සර්වුස් කියලා කියනවා. ඉතින් අපි ඒ වෙලාවට බුනා කියලා කිව්වම ඒක හරි. කියන්නේ ඒක ඒ ඩයලොග් එක කම්ප්ලීට් වෙනවා සර්වුස් කිව්වම. අපිටත් ඕන නම් සර්වුස් කියලාම රිප්ලයි එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුනා කිව්වත් හරි. එතකොට මේ යටම තියෙන්නේ අපි කාට හරි කෝල් එකක් දෙනවා. මේ රටේ කෙනෙකුට කෝල් එකක් දුන්නොත් ඒගොල්ලෝ රිප්ලයි කරන්නේ මුලින්ම කියන්නේ අපි අනිකන් හෙලෝ කියනවා වගේ මේගොල්ලෝ අලෝ කියලා කියන්නේ අලෝ. එතකොට අපි මෙහි රටේ එක්කෙනෙකුට කෝල් එකක් දුන්නාම අපි අලෝ 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 කියලා තමයි. හෙලෝ නෙමේ අලෝ. එතකොට සාමාන්‍ය ඕගලන්ට නිකන් ඒ නිකන් අර බබෙක් කතා කරනවා වගේ තේරෙයි. නමුත් ඒක ඇත්තටම මේගොල්ලන්ගේ හෙලෝ කියන එක ෆෝන් එකෙන් හෙලෝ කියන එක මේගොල්ලෝ කියන්නේ අලෝ කියලා. රයිට්. මෙතන තියෙනවා වචන පහක් මේකේ මට මේ බුනා පළවෙනි එක. බුනා කියන එක ඔයගලන්ට මතක ඇති කලින් පාඩමින් ඔයගලන්ට කිව්වා කොහොමද බුන දිමිනියාත්සා බුන. ඒ බුන කෑල්ල තමයි මේ තියෙන්නේ. මේක මේ බුන කියන එක සහ බුනා කියන එක ගොඩක් වෙලාවට හොඳයි කියන එකත් දැන් අපෙන් කවුරු හරි කොහොමද කියලා අහුවම අපි බුනා කියලා කියනවා. ඒ කියන්නේ හොඳයි කියන එක කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් බිනේ කියලා කියනවා. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් ගුඩ් කියන එක. එහෙම හොඳයි කියන එකට පාවිච්චි කරන්නත් පුළුවන්. මේක හායි කියන එකට පාවිච්චි කරන්නත් පුළුවන්. මම ඒවැ වෙනස පොඩ්ඩ කියලා දෙන්නම්. මට තව දෙයක් කියන්න තියෙනවා. මම මේ පාඩම් ලොකුවට ඒ කියන්නේ මං හිතන්නේ මම දෙවෙනි පාඩම ඒ කියන්නේ දෙවෙනියට කරපු වීඩියෝ එක මෙතන උඩින් ඕන්නම් එයි මේ පොඩි කාඩ් එකක් ඔයගලන්ට ඕන්න ඒක ආයෙ ගිහිල්ලා බලන්න. ඒක විනාඩි 30ක 30 ගානක වගේ වීඩියෝ එකක් කරේ. ඒ ඇල්ෆබට් එක මට සම්පූර්ණයෙන්ම කරලා ඉවර කරගන්න ඕන වෙච්ච නිසා තමයි මම ඒක කරේ. අනිවාර්යෙන් ඒක බලන්න. ඒක බලන්න හේතුව මේ වගේ වචන සෙට් එකක් මම දැම්මට පස්සේ ඕගොල්ලන්ට මේක ප්‍රොනවුන්ස් කරගන්න ලේසි වෙනවා. මේ තියෙන ස්පෙෂල් අකුරු
කොහොමද ප්‍රනවස් වෙන්නේ, සාමාන්‍ය මේගොල්ලන්ගේ තියෙන ඇල්ෆබෙට් එකේ අකුරු ප්‍රනවස් වෙන්නේ කොහොමද කියන එක මම එක කියලා දීලා තිනවා. එතකොට මේ වගේ වචනයක් මම දැන් මෙතන රතු පාටින් දානක ඕගලන්ට බලපු ගමන් තේරෙනවා මේක කොහොමද ප්‍රනවුන්ස් කරගන්න කියලා. මම ඒකට තමයි ඒක මුලින්ම කියලා දුන්නේ. ඒක අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ පිළිවෙලකට බලාගෙන ඉන්නේ. එතකොට මම කොහොමත් මුලින්ම ලකුවට වාක්‍ය වලට වාක්‍ය රටා වලට යන්නේ නැහැ. මට මුලින්ම ඕනේ මේකේ තියෙන වොකැබියුලරි එක, ඒ කියන්නේ වචන ටික. වචන ටික පිළිවෙලකට ඔයගලන්ට ඔළුවට දාලා දෙන්න. එතකොට ඔයගොල්ලෝ වචන දන්නවා කියන්නේ කතා කරන එක ලේසි. සහ වචන දන්නවා කියන්නේ අපිට මුලින්ම කතා කරනවට වැඩිය කවුරු හරි කියන දෙයක් අහලා ඒක තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට උත්තර දෙන්න පුළුවන්. අපි කතා කොහොමත් මුලදී කතා කරන්න අමාරුයි. අමාරුයි කියන්නේ අපි දන්නේ නැති හින්දා අපි බයයි කතා කරන්න. ඉතින් ඒක නිසා අපි මුලින්ම ඒගොල්ලෝ කියන දේ තේරුම් ගන්න අපි දැනන් ඉන්න ඕනේ මේගොල්ලෝ කියන්නේ මොකද්ද කියලා. ඉතින් වචන ඒගොල්ලෝ කියන වාක්‍යයේ අඩුම ගානේ අපි හිතමුකෝ වාක්‍යයක් කියනවා. වචන පහක් තියෙනවා ඒ වාක්‍ය ඇතුළේ. ඒ වචන පහෙන් අපිට තුනක් විතර තේරෙනවා නම් අපිට ඒගොල්ලෝ කියන වචනේ වාක්‍ය මොකද්ද කියලා සාමාන්‍ය පොඩි අයිඩියා එකක් යනවා. එතකොට අපිට තේරෙනවා මෙයා මේ කියන්නේ මේ මොකාටද මේ ඉන්න හදන්නේ කියන එක අපිට තේරෙනවා. එහෙම තේරුණාට පස්සේ අපිට පොඩි ෆීලිං එකක් එනවා. දැන් මට මේගොල්ලෝ කියන දේවල් තේරෙනවා. මට මේගොල්ලෝ කියන දේවල් තේරෙන නිසා මට මේකට උත්තර දෙන්න පුළුවන්. එතකොට මම බලනවා මගේ වොකැබියුලරි එකේ මොනවද තියෙන්නේ. රයිට්. මුලින්ම මේගොල්ලෝ කියන දේවල් වලට තනි වචනෙන් තමයි උත්තර දෙන්නේ. ඒ තනි වචන ටික ඊට පස්සේ වචන දෙක තුන වෙලා ඊට පස්සේ ෂේප් එකේ කතා කරන්න පුළුවන්කම එනවා. ඉතින් මේක කතා කරන්න ඕනේ කොහොම කරත් මගේ රටාවේ හැටියට මම කියලා දෙන්නේ මුලින්ම වචන ටික. වචන words vocabulary එක අපි හදාගෙන ඊට පස්සේ කතා කරන්නේ කොහොමද කියන එක මම ටික කියලා දෙන්නම්. මේ ටික ඔළුවට දාගන්න. එතකොට මම දැන් රුමේනියන් වලින් හායි කියන හැටි ක්‍රම මෙතන දීලා තියෙනවා පහ. මම ඊළඟට කියලා දෙන්න යන්නේ වීඩියෝ එකෙන් බයි කියන හැටි. එහෙම නැත්නම් කොහොමද කාත් එක්ක හරි කතා කරලා කතා ඉවර කරලා මම යනවා ටටා කියලා යන්නේ කොහොමද කියන එක තමයි ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.